සුබ දවසක් කියලා පිළිගන්න ඔගලා හැමෝම. ඉතින් මේ වීඩියෝ එකෙන් මම බෙදා ගන්න හිතුවේ මම ලේඩි ෂේකට ගිහිල්ලා මොනවද ගත්තේ කියලා. මොකද කලින් අර මම බබාට බඩු ගත්ත වීඩියෝ එකේ ඔගලන්ට මට තව දේවල් කිහිපයක් ගන්න තියෙනවා කියලා. ඉතින් මගේ හොස්පිටල් බෑග් එකට අවශ්‍ය කරන දේවලුත් බබාලටත් මම දේවල් ටිකක් ගත්තා. ඒ වගේම කුස්සියට ඕන කරන දේවලුත්. ඉතින් අපි බලමු මේ රුපියල් 22000ක් උන මලු දෙකේ මොනවද තිබ්බේ කියලා. මුලින්ම මම පෙන්වන්න හිතුවේ මං ගත්ත මේ නයිට් ඩ්‍රෙස් එක. මේක මම ගත්තේ ඩිලිවරි එකට හොස්පිටල් එකේදී අඳින්න. මේක ගොඩාක් සැප පහසු රෙද්දකින් හරි පහසු කොටන් එකකින් මහලා තිබුණේ. ඒ වගේම මේක කොටස් දෙකක් තියෙනවා. කියන්නේ නයිට් ස්ලීව්ලස් නයිට් ඩ්‍රෙස් එකක් සහ මේ වගේ හවුස් කෝට් එකක් තිබුණා. ඉතින් බබාට පස්සේ කාලෙක ෆීඩ් කරද්දී වුණත් මේ වගේ ෆ්‍රන්ට් ඕපන් එකක් තියෙනවා නම් ඒක ගොඩාක් පහසුයි. මේක රුපියල් 1790ක් වුණා. මේක වැඩිය ප්‍රයිසස් වැඩි ඒවත් තිබුණා. කියන්නේ 2000 ගන්නට වගේ තිබුණා. කියන්නේ මේ ඩිසයින් එකම නයිට් ඩ්‍රෙස් එකයි හවුස් කෝට් එකයි දෙකම තියෙන. මේ තමයි බටන් වහලා තියෙදි තියෙන පෙනුම. සහ බටන් අරපුවම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඊළඟට මම තවත් මෙන්න මේ වගේ හවුස් කෝට් එකක් ගත්තා. මේකත් ෆ්‍රන්ට් ඕපන් එකක්. මෙන්න මේ වගේ බටන්ස් තියෙන්නේ. ඒ වගේම මේකේ මැටීරියල් එක ගැන කතා කරොත් අරකට වඩා චුට්ටක් ඝනකම තියෙනවා. දැන් අර මැටීරියල් එක තුඟක් තුනි. නමුත් මේක ටිකක් ඝනකමයි කාලයක් මම හිතනවා පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේකත් කොටන් මැටීරියල් එකක්. මේ ගවුමත් මම ගත්තේ බබාට ෆීඩ් කරන්න පහසු ගවුමක් නිසා. මේක මිල කිව්වොත් මේක රුපියල් 1690ක් වුණා. මෙන්න මේ වගේ තමයි ඕගලන්ට පේන්නේ. වගේම මේ ගවුම් දෙකම තිබුණේ මැටර්නිටි වෙයා සෙක්ෂන් එකේ. ඊළඟට මම ගත්තා මෙන්න මේ චීත්තේ. චීත්ත කිව්වට මේක චීත්ත රෙද්ද නෙමෙයි. මේක කොටන් මැටීරියල් එකකින් තිබුණේ. මේක මහපුම එකක්. වාටි ඔක්කොම මහලා හරි ගස්සලා තිබුණේ. මේක ගොඩක් පහසු මැටීරියල් එකක්. හරි තුනි අර චීත් වගේ පොඩක් එහෙම ගොරෝසු ගතියක් එහෙම මුකුත් නැහැ. මේක රුපියල් 675ක් වුණා. ඒ වගේම මොකද මේක මම ගත්තේ හොස්පිටල් බෑග් එකට. මං ලොකු බබා වෙනුවෙන් ගත්ත තිබුණා චීත් දෙකක්. ඒ දෙකම තද පාට. නමුත් හොස්පිටල් එකෙන් ලාපාට චීත්යක් ඉල්ලලා තිබුණා. ඉතින් එන්නේ නිසා තමයි මෙන්න මේක ගත්තේ. ඊළඟට මෙන්න මේ අන්ඩර් ස්කර්ට් එක. මේක රුපියල් 350ක් වුණා. මම ගත්තේ XL size එක. මේක මැටීරියල් එක ගැන කතා කරොත් මේක පොප්ලින් වලින් කරලා තියෙන එකක්. ඊට පස්සේ මම ගත්ත ගෙදරට අඳින්න ෂෝට් දෙකක්. මේ තියෙන්නේ පිටිපස්සේ පැත්ත. මේ තියෙන්නේ ඉස්සරහා පැත්ත. ඉන්න පොඩ්ඩක් ලොකුයි වගේ නම් පටි දෙකක් තිබුණා. ඒකෙන් අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මීට වැඩිය පළල් ඉනක් තියෙනවා නම් ඒක කනෙක්ට් වුණත් හරියනවා. මොකද මේක ගොඩක් ඇදෙනවා. මේකේ මැටීරියල් එක ගැන කතා කරොත් ඒක ඇඟට ගොඩක් සුවපහසු මැටීරියල් එකක්. මේ තියෙන මං ගත්ත අනිත් එක එකම සයිස් එක එකම මැටීරියල් එක පාට විතරයි වෙනස. මේක එකක් වුණා රුපියල් 890ක්. ඊළඟට මං තව ගත්ත මෙන්න මේ ස්කිනි එක එකත් විතරට අඳින්න ගත්තේ. මේ තියෙන පිටිපස්ස පැත්ත. මේ තියෙන ඉස්සරහා පැත්ත. මේක රුපියල් 420ක් වුණා. ඊළඟට මම ගත්ත තවත් මැටිනිටි බ්‍රා දෙකක්.
මම කලින් වීඩියෝ එකේ ඔයගලන්ට පෙන්නේ මම ගත්ත සයිස් 42 නමුත් මේක සයිස් 46 න් තමයි මම ගත්තේ මොකද දැන් මුල් දවස්වල බබාට ෆීඩ් කරද්දී එහෙම අපිට ටිකක් ලොකු සයිස් එකක් ඕන වෙනවා ඒ වගේම දැන් ලීක් වුණොත් අපිට බ්‍රෙස්ට් පෑඩ් පවා දාන්න වෙනවා අන්න ඒක නිසා තමයි මම ලොකු සයිස් එකෙන් ගත්තේ මේක එකක් රුපියල් 1100ක් වුණා හරි ওই ටික තමයි මම මට ගත්තේ ඊළඟට මම පෙන්නනම් බබාලට ගත්තේ වුණා මන් මේ වගේ ස්ලීව්ලස් 1 සීස් එකක් හොය හොය හිටියේ මොකද මට මේ ස්ලීව්ලස් එකක් ඕන වෙන්නේ බබාගේ වැක්සින් වලට යද්දී අපි දැන් නැහැනේ දැන් අතට ගහයිද කකුලට ගහයිද එහෙම කියලා ඉතින් අපි ගාවුන් ටී-ෂර්ට් කලිසම් ඌ අඳගෙන යද්දී ඉතින් ඒක පොඩ්ඩක් අත නමන්න වෙනවා කලිසමේ කකුල් නමන්න වෙනවා ඒක බබාටත් අපහසුව ඩොක්ටරත් අපහසුව ඉතින් මේ වගේ එකක් අඳන් ගියපුවම ගොඩාක් පහසුයි බබාට තේරෙන්නේවත් නැහැ මේකේ සයිසස් කිහිපයක්ම තිබුණා ඉතින් ටිකක් ලොකු සයිස් වෙනකම්ම තිබුණා ඉතින් මං ගත්තේ මෙන්න මේ වගේ සයිස් එකක් හැබැයි මේකේ පාටවල නම් තිබුණේ නැහැ මේ පාටයි තද නිල් පාට එකක් විතරයි තිබුණේ මුදලත් ඉතාම අඩුයි රුපියල් 120ක් වගේ ඉතාම අඩු මුදලක් ඉතින් පාට රෝසද නිල්ද එහෙම මුකුත් බලන්න නැතුව මේකක් ගන්න එක ගොඩක් පහසුයි ඒ වගේම හදිස්සියකදී බබාගේ ඩයට් එක චේන්ජ් කරන්න උනත් මෙන්න මේ ටිප්ස් තුන ගැලෙවුවා ඩයට් එක චේන්ජ් කරා මේක ගත්තේ මගේ ලොකු බබාට මේකත් ටිකක් ඝනකම ඩෙනිම් වගේ මටීරියල් එකකින් කරලා තිබුණේ මේ පැත්තේ පොකට්ස් දෙකක් එහෙම තියෙනවා මේකේ මුදල උනේ රුපියල් 290යි ওই ටික තමයි මම ඇඳුම් වලට කියලා ගත්තේ ඊට පස්සේ මම ගත්තා මේ වගේ කොට්ටුර දෙකක් මේව නම් ගත්තේ බබාගේ ඩේකේ අයකට යවන්න මේක කොට්ටුරයක් වුණා රුපියල් 340ක් ඊළඟට මම මෙන්න මේ වගේ සර්වියට්ස් පහක් ගත්තා මේකක් රුපියල් 130 ගානේ තමයි මම ගත්තේ මීට වැඩිය මිල වැඩියවත් තිබුණ ඒ කියන්නේ රුපියල් 170ට තිබුණා රුපියල් 210ට වගේ තිබුණා විවිධ විදියට ඕගලන්ට විවිධ සයිස් එකෙන් ඕන විදියට තිබුණා මේව ගොඩක් වටිනවා ඉතින් ගෙදර පාවිච්චියට මම නම් ගත්තේ බබාගේ මේ නර්සරි එකේ ලන්ච් බොක්ස් එකත් එක්ක දාලා යවන්න ගෙදර තියෙන මේ වගේ ටේබල් ඩ්‍රෝවර්ස් ඩ්‍රෙසින් ටේබල් වගේ දේවල් ලයින් කරන්න මට මේ ට්‍රාන්ස්පරන්ට් පොලිතින් එක ඕන වෙනවා මේකෙත් ඝනකම දෙකකට කියන්නේ ප්‍රයිස් දෙකකින් තිබුණා රුපියල් 400 ගානටත් රුපියල් 700 ගානටත් ඉතින් මම 700 කියන ටිකක් ඝනකමෙන් වැඩි එකකින් මීටරයක් ගත්තා ඊට පස්සේ මම ගත්තේ කිචන් එකට අවශ්‍ය කරන දේවල් කිහිපයක් මුලින්ම මම මේ සිල්ව බෝල් දෙක පෙන්වන්නම් මේක සයිස් දෙකකින් තියෙන්නේ ලොකු සයිස් එක වුණා රුපියල් 820ක් පොඩි එක රුපියල් 590ක් වුණා මීට වැඩිය තව ලොකු සයිස් තිබුණා ඉතින් මම මේ දෙක තමයි ගත්තේ ඊට පස්සේ මේ තෙල් හැඳ ගත්තා මේකෙත් පොඩි සයිස් සහ ලොකු සයිස් එහෙම තිබුණා මම ඉතින් මේ වගේ මීඩියම් සයිස් එකක් ගත්තේ මේක රුපියල් 390ක් වුණා ඊට පස්සේ මේ කන්ටේනර්ස් දෙක ගත්තා මේවලත් විවිධ පොඩි සයිස් එකේ ඉඳන් ලොකු සයිස් එකට වෙනකම්ම තිබුණා මට ඉතින් මෙන්න මේ වගේ සයිස් එකක් තමයි ඕන උනේ ඒ වගේම මූඩි අර හොඳට තදින් වැහෙන මේ ලොකු එක වුණා රුපියල් 590ත් ඒ වගේම මේ අනිත් පේන එක වුණා රුපියල් 390කුත් මේවලත් විවිධ මම අර කලින් කිව්වා වගේ විවිධ හැඩේ විවිධ පාටවල විවිධ දේවල් එක තුන පහ දාන්න බිස්කට්ස් දාන්න එතකොට සීරියල් වගේ දාන්න ධාන්‍ය වර්ග ඒවා දාන්න විවිධ ප්ලාස්ටික් ඒවා තිබුණා ඊළඟට මම මේ ස්නැක් බොක්සස් දෙකක් ගත්තා බබාගේ මොන්ටිසෝරි එකට කේක් ඉතින් කෑම වර්ග යවන්න එපැයි ඒ වගේ දාලා යවන්න
මේක වුණා රුපියල් 420ක් දැන් ලන්ච් බොක්ස් එකනි බබාලට ඉස්කෝලේ ගිනියන ඒ කෑම පෙට්ටි නම් විවිධ එක එක පාට එක එක සයිස් එකෙන් තිබුණා නමුත් අර ඔෆිස් ගිනියන කට්ටියට අර හොට් ඇන් කෝල් පොට්ස් එහෙම හුඟක් අඩු තිබුණේ මං හිතන්නේ තිබුණෙම නැති තරම් මං බබාටත් හෙව්වේ ඒ වගේ නමුත් හොයාගන්න හම්බුනේ මේ වගේ ලන්ච් බොක්සස් නම් තිබුණා මම මේ වගේ තව එකක් ගත්තා මේ වගේ වෙන් කරලා තියෙන මේක රුපියල් 740යි ඊළඟට මේ ප්ලාස්ටික් ගෑරුපු සෙට් එකක් තිබුණා මේකේ හයක් තියෙනවා මේක රුපියල් 470ක් මේකත් බබාගේ නර්සරියට ලන්ච් බොක්ස් එකත් එක්ක යවන්න තමයි ගත්තේ තව මං ගත්තා මෙන්න මේ වගේ සිලිකන් බ්‍රෂ් එකයි ස්පැචියුල එකයි මේක රුපියල් 450ක් වුණා මේ දෙකම ඊට පස්සේ මේ මෙෂරින් කප් සෙට් එකක් ගත්තා මේක වුණා රුපියල් 690ක් ඊට පස්සේ මම මේ පොඩි උපකරණ ගත්තා මේ අල කියුකම්බ වගේ දේවල් මෙන්න මේ හැඩයට හදා ගන්න පුළුවන් මොකද මගේ ලොකු බබා දැන් ආසයි එහෙම කන්න ඉතින් මේක වුණා රුපියල් 290ක් කටර එක රුපියල් 120යි. ඊට පස්සේ මම මේ ග්ලව්ස් සෙට් එක ගත්තා. ළඟකින් ඉඳන් මගේ ඇඟිලි හුඟක් කියන්නේ හෑන්ඩ් වොෂ් වලට පවා හුඟක් හැම යනවා. ඉතින් කුස්සිය ඔය හොදන වැඩවලට ඩිෂ් වොෂ් සබන් වර්ග එහෙම පාවිච්චි කරන්න ටිකක් අමාරුයි අත හුඟක් හැම යනවා. ඉතින් ඒ නිසා මම මේ ග්ලව්ස් දෙක ගත්තා. වලරොන් තුඹලගේ හැම ගොඩක් ඔය කිමිකල් වලට සංවේදී වුණ තින් මේ වගේ ග්ලව්ස් එකක් දාගෙන වැඩ කරන්න පුළුවන්. මේක රුපියල් 290ක් වුණා. මම සීලින් ක්ලිප්ස් පැක් දෙකක් ගත්තා. මේක වුණා රුපියල් 240ක්. ඊළඟට මේ ක්ලෝත් ක්ලිප් පැක්ස් දෙක මේක නම් ಜಾති දෙකක් එතකොට ප්‍රයිස් සුත් දෙකක් මෙන්න මේක රුපියල් 340ක් වුණා මේක උනේ රුපියල් 210ක් තව මං මේ වගේ ස්පොන්ජස් තුනක් ගත්තා මේ එකක් වුණා රුපියල් 70ක් ඊට පස්සේ නත්තලුත් ළඟ ළඟම එන හින්දා මම මේ වගේ ලයිට් සෙට් එකක් ගත්තා නත්තල් ගහට දාන්න මේක රුපියල් 1390ක් වුණා මේක සුදු පාටයි තව එක එක සයිස් වලින් එක එක පාට වලින් උත් තිබුණා ඉතින් මං ගත්තේ සුදු පාට ඊට පස්සේ මම මේ ෆ්ලිප් ෆ්ලොප්ස් දෙක ගත්තා මම බැලුවේ ටිකක් ලිස්සන අඩු එක කඩවල් කිහිපයක මම බැලුවා ඊට පස්සේ හරියන එක හම්බුනේ නැහැ ලෙඩි ජේකේ තමයි තිබුණේ මේක රුපියල් 1100ක් වුණා ඊට පස්සේ මේ පොඩි බාස්කට් එක රුපියල් 150ක් වුණා ලූෆ් එක රුපියල් 190ක් වුණා මේක රුපියල් 140ක් වුණා අවසානෙට මම මේ කිඩ්ස් මාස්ක් සෙට් එක ගත්තා 50ක් තියෙනවා රුපියල් 490ක් වුණා ඉතින් මෙන්න මේව තමයි මම මහරගම ලේඩි ජේකට ගිහිල්ලා මිලදී ගත්තේ සමහරක් ඒවා ගණන් සමහරක් ඒවා ලාභයි ඉතින් අපිට ගණන් කියලා එහෙම චෝදනා කරන්නත් බෑ අද තියෙන ආර්ථිකයේ හැටියට මොකද රෙදිද ඔය ප්ලාස්ටික් බඩු සිල්වර් ගොඩක් දේවල් පිට රටින් ගෙන්නන්නේ ඉතින් ඒව අපිට ඇතුවත් බෑ නැතුවත් බැරි දේවල් ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියලා තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක් පරිස්සමින් ඉන්න